are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. නගරයේ සිට ගුණට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගිනි ඔබ මේ එක් සිටින්නේ සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.vidurumedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන, ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට ඔබ හමුවට පැමිණෙන විදුර සිංහල සංග්‍රහයේ තවත් කලමක් ගෙනීමටයි අප මේ සූදානම් වෙන්නේ. අදත් විදුරු සිංහල සංග්‍රහ රැගෙනීමට මහා එකතු වෙනවා ප්‍රියන්ත පොන්සේගා. ඉතින් මේ පාස්කු නිවාඩු කාලයේ බොහෝ දෙනෙක් විවේක සුවයෙන් ඉදිරිදින කීපය සුපුරුදු රාජකාරී කටයුතු කළ කාර්ය බහුලත්වයෙන් මිදලා ගත කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම නිවාඩු සඳහා බැහැර යාමටත් බොහෝ දෙනෙක් සූදානම් වෙමින් ඇති කියලා අප විශ්වාස කරනවා. කෙසේ වුණත් දුර බැහැර නිවාඩු සඳහා යන අයට විදුරු සිංහල සංග්‍රහය තුරින් අප සුබ පතනවා. ඒ වගේම මේ ලැබුවාපු සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සියලු යස ඉසුරෙන් පිරි සෞභාග්‍යමත් වසරක් වේවා කියත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද විදුරු සිංහල සංග්‍රහයට විශේෂාංග කීපයක්ම එකතු වෙනවා. විශේෂයෙන්ම උදාවුණු සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත විවිධ ප්‍රජා සංවිධාන ගණනාවකගේ දායකත්වයෙන් පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු උත්සවය පිළිබඳවත් අපි තොරතුරු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අද අපිත් එකතු වෙනවා සංස්කෘතික හමුවේ මාධ්‍යංශයේ උපසභාපති මංජුල වෙත්තසිංහ. ඒ වගේම අපි මේ පානීයට ගන්නා ජලය පිළිබඳව අපි නොදන්නා තොරතුරු රැගෙන අපහා එකතු වෙනවා පාලිත වික්‍රමසූරි මහත්මයන්. ඒ වගේම සතියේ පුවත් සාරාංශයත් ප්‍රජා නිවේදනත් මියුරු ගීත කීපයකටත් සවන් දෙන්නට පුළුවන්. ඉතින් රැඳී සිටින්න අපා හෝරාවක් විදුලි සිංහල සංග්‍රහය සමගින්. ඉතින් මේ සියල්ලටම කලින් බලමු අද වගේ දවසක ඉතිහාසයේ මොනවද සිද්ධ වෙලා තියෙන වැදගත් තොරතුරු කියලා. බෞද්ධ කොටියේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1885 වසරේ අද වගේ දවසකයි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ 1946 අද වගේ දවසකයි. ප්‍රවීණ චිත්‍රශිල්පී ජෝර්ජ් කිග්ගේ උපත සිදුවුණේ 1901 අප්‍රේල් 17 වෙනිදායි. ලෝක හිමෝෆීලියා දිනයත් අදයි. ඉතින් මේ හිමෝෆීලියා ලේ වලට සම්බන්ධ ඇති වෙන රෝගයක්. සාමාන්‍ය මේ ලේ කැටිගැසීමේ කාලයට වඩා වැඩි කාලයක් මේ ලේ කැටිගැසීමට ගතවීම මේ රෝගයේ ලක්ෂණ හැටියටයි සැලකන්නේ. ලෝකයේ සෑම 10,000කටම එක්කෙනෙකුට හිමෝෆීලියා රෝගය ඇති බවට මේ සමීක්ෂණ වලින් වාර්තා වෙනවා. ඉතින් අද ඊට අමතරව අපිට ලැබී ඇති තොරතුරු අනුව මොනවද ප්‍රියන්ත අද අපිට ලැබී ඇති අලුත් තොරතුරු? මම හිතනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳව අලුත්ම වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා පෞගේ කාලේ 2013 වසරේ. මොනවද ඒ පිළිබඳව අපිට ලැබී ඇති තොරතුරු? ඔව්, ප්‍රධානම දේ තමයි මහා බැංකු වාර්තාව නිකුත් වෙලා තියෙනවා 2013 වර්ෂය සඳහා. ඇත්තටම මහා බැංකුවේ මහා බැංකුව මගින් නිකුත් කරන මේ වාර්තාව ඉතාමත්ම වැදගත්
ශ්‍රී ලංකාවට ඒ වගේම හැම රටකමත් අපි දන්නා තරමින් ඒ රටේ ප්‍රධාන බැංකුව ඒ රටේ තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳව වාර්ෂිකව මෙවැනි වාර්තා ඉදිරිපත් කරන මේ නීතිමය අවශ්‍යතාවයක් ලංකාවේදී වසරක් පාසා මහ බැංකුව වාර්තාව නිකුත් කළ යුතුයි. එහි මුල් පිටපත සාමාන්‍යයෙන් රටේ නායකයාට ඒ කියන්නේ අපේ රටේ දිනම් ජනාධිපතිවරයා අතට පත් කරනවා. මේක තමයි පසුගිය 8 වෙනිදා සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් මේ මහ බැංකුව අධිපතිවරයා ගිහිල්ලා මුදල් අමාත්‍යවරයාට එහෙම නැත්නම් මේ මොහොතේ නම් ජනාධිපතිවරයාට බාර දෙනා වුණත් ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණ තියෙනවා මහ බැංකුවට මේ බාර ගන්න. මම හිතන්නේ ඒකෙන් මේ ලංකාවේ පසුගිය වසරේ වගේ කියන්නේ 2013 2012 ඒ වසර අතර තිබුණු මේ ආර්ථික වර්ධනයේ සංසනාත්මකව පෙන්වා තිබුණ බවත් අපිට දැක ගන්න පුළුවන් එහෙම නේද? ඔව් 2012 අවුරුද්දේදී 6.3% තිබුණු ආර්ථික වර්ධනය 2013 වෙනකොට 7.3% දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා මහ බැංකුව කියනවා. ඒත් එක්කම මේක කෘෂි කාර්මිකාංශයෙන් 4.7%කින් කාර්මිකාංශයෙන් 9.9%කින් සහ සේවාංශයෙන් 6.4%කින් වර්ධනය වෙලා කියලා මහ බැංකුව කියනවා. ඒත් එක්කම මේ ඒගොල්ලෝ විශ්වාස කරනවා 2013 අවුරුද්ද දිහා බලලා 2014දී බලාපොරොත්තු වුණාට වඩා වැඩි වර්ධනයක් ලබා කියලා ඒගොල්ලෝ කියන 2013 අවුරුද්දේදී ආර්ථික ක්‍රියාකාරීත්වය දිහා බලලා මුලින්ම 6% වුණු මුල් කාර්තේ වර්ධනය දෙවන කාර්තේ වෙනකොට 8.2 දක්වා ගියා 2013දී. ඒ නිසාම 2014දී 7.8% දක්වා කියන්නේ මේ අවුරුද්දේදී 7.8% දක්වා යයි මුලදීම. ඊට පස්සේ දෙවෙනි කාර්තුවේදී රටේ 7.8% දක්වා ආර්ථික වර්ධනය ඉහළයි කියලා මුලින්ම අනාවැකි පළ කරනවා. ඔව් මම හිතනවා මේ වාර්තාවේ තවත් විශේෂයෙන් සඳහන් කළ තියෙන එකක් තමයි මේ ලංකාවේ ඒක පුද්ගල ආදායම් පිළිබඳ. මම හිතනවා මේ මහින්ද චින්තනයෙන් දක්වා තිබෙනවා 2016 යම් ඉලක්කයක් පිළිබඳව. මොනවද මේ පිළිබඳව මේ වාර්තාව ඉදිරිපත් කළ තියෙන තොරතුරු? ඔව් රටක දියුණුව මන්න ප්‍රධාන එකකයක් ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000ක් දක්වා යන්නට ඉලක්ක කරගෙන තියෙනවා 2016 වර්ෂයේදී. මේ වන විට මේ වාර්තාව අනුව 2013දී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3280ක් වෙලා තියෙනවා. ඒත් එක්කම 2014 අගවන විට ඒක ඇමරිකානු ඩොලර් 3718ක් දක්වා වර්ධනය වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ නිසා 2016දී සීමාව බලාපොරොත්තු වෙන සීමාව වන ඩොලර් 4000 ඉක්මවා ගිහිල්ලා 4243ක් දක්වා වර්ධනය වෙයි කියලා මහ බැංකුව පුරකතනය කරනවා. ඔව් ඒ අතරේ මම හිතන්නේ මේ ආර්ථිකයේ ඊටමත් වැදගත්කමක් තමයි මේ ඒක පුජ්‍යල ආදායම් වැඩි වුණත් මේක ජනයා අතර යම් ආකාරයකට මේක බෙදී යාමක් පිළිබඳව වෙනවා නම් තමයි මේ ආර්ථිකයේ මේ වර්ධනය සමතුලිතභාවයක් ඇති වෙන්නේ. මේ ආර්ථිකයේ සමතුලිතතාවය පිළිබඳව මේ වර්තාවේ මොනවද දක්වා තිබෙන්නේ? ඔව් ඇත්තටම අපිට ආරංචි වෙන විදිහට මේ මහ බැංකුව වර්තාව විල දක්වන මොහොතේ කතා කරපු ජනාධිපතිවරයාත් කියලා තියෙන්නේ ආර්ථිකයේ වර්ධනය දෙනුනත් එතුමත් බයක් පවතිනවා කියලා එතුමාගේ හිතෙත් මේ වර්ධනය වෙන තත්ත්වයන් සමබරව බෙදී නොයා දෝ කියන තත්ත්වය කියන්නේ දුප්පත්කම විරැකියාව සහ සමාජ අසමානතාවය කියන දේ අඩු වෙන්නයි ඕනේ ආර්ථික වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් රටක ආර්ථික වර්ධනය කොයිතරම් ඉහළ ගියත් නිසි ආකාරයට මිනිසුන් අතර මේක බෙදිලා නොගියොත් රට ඇත්තටම නිසි ආකාරයෙන් දියුණුව කරා යන්නට බැරි තත්ත්වයකටයි ලං වෙන්නේ. ඔව් මේ අතරේ ලංකාවේ අපි දර්ශකන්තයේ මූලික කරගත් ආර්ථික ක්‍රමයක් තමයි මේ ලංකාවේ බොහෝ කාලයක සිට තිබෙන්නේ. ඉතින් මේ කෘෂිකර්ම කියන එක දැන් මම හිතනවා ද වඩා යම් යම් අනිච්ඡේස්ත්‍ර වලින් ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගිහිලා තියෙනවා. මොනවද මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් මේ ලංකාවේ මේ ආර්ථිකයට දායක වෙලා තියෙන මොන ආකාරයකද? ඔව් ඇත්තටම අපිට ආරංචි වෙන විදිහට මෑතකදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා පහුගිය කාලෙදි නම් වී වගාව තමයි මූලිකව අපේ රට ඉදිරියට ගිහිලා තියෙන්නේ කියලා. අනිත් භෝග නිෂ්පාදන බොහෝ දුරට බලාපොරොත්තු වන වර්ධනයන් ලංකරගෙන නැති බවත් ඔහු කියලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ආර්ථික වර්ධනය ගැන කියවෙන අවස්ථාවේදී මේකයි වැදගත් වෙන්නේ. නමුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් මේක ඊට වැඩිය වෙනස් තත්වයකට ගිහිල්ලා කියලා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශ කියන ඇත්තටම ප්‍රධාන ආහාරය අපේ වී අපි වැඩිපුරම වගා කරන්නේ වී වගාව අතීතේ ඉඳන්. ඒත් එක්කම අපි දන්නවා මෑතකදී يعني පසුගිය අවුරුදු 2300 ඇතුළතදී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් හැටියටත් තේ රබර් සහ ඒත් එක්කම පොල් වගාව ඉදිරියට ආවා. ඉතින් පොල් ආශ්‍රිත නිෂ්පාදන
අපනයන තත්ත්වය 94%ක වර්ධනයක් දක්වා ගිහිල්ලා කියලා පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධ වැඩ කරන පොල් සංවර්ධන හා වතු සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් මේ අතරේ මම හිතන්නේ ලංකාවේ අලුතෙන්ම සංවර්ධන සඳහා ඒ කියන්නේ මේ ආර්ථික සංවර්ධනය සඳහා එක් වෙලා තියෙන ක්ෂේත්‍ර තමයි සංචාරක ක්ෂේත්‍රය. මම හිතන්නේ ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තු වටද වඩා සංචාරක ඉලක්කයක් කරා ඒමට හැකි වුණා පසුගිය වසරේ. මොනවද මේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව මේ ආර්ථික තොරතුරු වලින් දක්වා තියෙන්නේ? ඔව් ලංකාව බොහෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා පසුගිය විශේෂයෙන්ම යුද්ධය නිමා වුණාට පස්සේ සංචාරක ව්‍යාපාරය ලංකාවේ ප්‍රධානම ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගන්නට. ඉතින් 2013 වර්ෂයේදී මූලික ඉලක්කයක් වෙලා තිබුණා මිලියන 1.2ක් ලංකාවට සංචාරකීන් පැමිණෙවි හැකියා. ඒ ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා මිලියන 1.27ක් පසුගිය වසරට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා ලංකාවේ සංචාරකීන්ගේ ආකර්ෂණය නිසා 126.7ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා කියලායි මහ බැංකුව තමන්ගේ වාර්තා හරහා කියන්නේ. මේ තමයි සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන වර්ධනය. ඒත් එක්කම ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු දේවල් ඉක්මනින්ම වර්ධනය කළ යුතු කියලා ඉදිරි අවුරුද්ද දෙකේදී තවත් වැඩි ඉලක්කයක් කරා යන්නට නම්. හොඳයි. ඒ අපිට ලැබී ඇති මේ ලංකාවේ වත්මන් ආර්ථික තොරතුරු පිළිබඳව වාර්තාවයි. ඉතින් රැඳී සිටින හෝරාවක් විදුරු සිංහල සංගාය සමගින් තවත් විශේෂාංග කීපයක් අද වැඩසටහනට එකතු වෙනවා. ඉතින් අද අපගේ පළමුණු ගීතය වෙත යමු.
සුබණකතයි දෙගුරුන් හට බුලතයි අබුල් කතයි සුබණකතයි දෙගුරුන් හට බුලතයි ලැබුවලු තවුරුන්ගේ ඉරි ඉතිරේ අපට සෙතයි ඇවිල්ලා ඇවිල්ලා සිංහල සිංහල අලුත් අවුරුදු අතිරිය රැගෙන මේ ගීත ඇසෙනකොට අපිට මතක් වෙන සිංහල අලුත් අවුරුදු උත්සවය අපට වෙතත් ලැබී ඇති රැගෙන ඇති බවයි. ඉතින් මේ සිංහල අලුත් අවුරුදු අතිරිය සිංහල ප්‍රජාවට නිව් සවුත් වේල්ස් සංස්ථාපිත ප්‍රජා සංවිධාන කීපයක් එකතුව රැගෙන ඒමට මේ දිනවල ලහිරාජයේ කටයුතු සම්පාදනය කිරීමෙන් පවතිනවා. ඉතින් ලබන 20 වෙනි ඉරිදා දවස පුරා මේ උත්සවය පැවැත්වෙන බවයි ලැබෙන තොරතුරු වලින් දැක්වෙන්නේ. ඉතින් මේ උත්සවය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍යංශයේ උපසභාපති මංජුල වෙත්තසිංහ. මංජුල, මොනවද මෙවර අලුත් අවුරුදු උත්සවය පිළිබඳ අපේ අසන්නන්ට දෙන්න තිබෙන තොරතුරු? ඉතින් මම ඉස්සලා ප්‍රාර්ථනා කරන්නම් ඔබ අපේ අසන්නන් සියලු දෙනාටමත් ඔබට සුබ අලුත් අවුරුද්දක්ම වේවා කියලා. ඉතින් උපුල්, අපි මේ ලැබුණු අලුත් අවුරුද්දේ අපි සුපුරුදු විදිහේ වාර්ෂිකව කරන සිංහල අවුරුදු සමරීම තමයි ලබන ඉරිදාත් කරන්නේ. අපි පොරියා කවුරුත් දන්නවා වගේ අපිට හරියටම නැකත් වෙලාවට මේ රටේ ජීවත් වෙනකොට කරන්න අමාරුයි. ඒ නිසා තමයි අපි සති අන්තය ගන්න අපි අපේ සියලුම සිංහල සාජමල ප්‍රජාවට, ශ්‍රී ලාංකික ප්‍රජාවට එකතු වෙන්න පුළුවන් දවසක් විදිහට අපි 20 වෙනි ඉරිදා, ඒක ලබන ඉරිදා දැස්ටි කරලා තියෙනවා කාසල් සිල්වල ෂෝ ග්‍රවුන්ඩ් ඔව්. ඉතින් මේ ලංකාවෙන් පිට දේශයක ජීවත් වෙන අපිට මේ සිංහල අලුත් අවුරුද්ද සැමරීම ඉතා වැදගත් කොටසක් ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ වගේ රටක ඉන්න අපිට මේ සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ තියෙන වැදගත්කම? ඔතලේක තමයි මම හිතන්නේ මෙතන තියෙන වැදගත්ම දේ. අපි ඔබ දන්නවා වගේ අපි ඉන්නේ අපේ රටෙන් අපේ උපන් මව්බිමෙන් පිට වෙලා. දැන් සමහර අවුරුදු 3ක් වෙන්න පුළුවන්, සමහර අවුරුදු 5ක් වෙන්න පුළුවන්, 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. අපි ස්ථිරවම අපේ මව් රටෙන් පිටද ජීවත් වෙන යම් යම් හේතු වලට තීරණය කරලා තියෙනවා. ඉතින් මෙහෙම අපි ජීවත් වෙනකොට අපේ අර අපි පුංචි කාලේ අපි දැකපු, අපි අහපු, අපි කරපු කියපු අපේ ජාතික සිරිත් විරිත් ක්‍රමක්‍රමෙන් අපිට පේන්නේ නැතුව යනවා, ඇහෙන්නේ නැතුව යනවා, දකින්න නැතුව යනවා. එතකොට මේවා අපේ සිත් වලින් ඈත් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා මේ තමයි අපේ දරුවන්ට මේවා දකින්න ලැබෙන අවස්ථාව හොඳට මාදී. අපි නම් පුංචි කාලේවත් මේවා දැක්කයි කියන්න පුළුවන්. එතකොට අපේ දරුවෝ මේවා දකින්න ඇති වෙනකොට මේගොල්ලන්ට මේවා ගැන දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට දැන් අපි ලංකාවේ දේවල් සිරිත් විරිත් දැනගෙන සිටියට අපෙන් කවුරු හරි අහුවොත් කැමතිද මෙක්සිකන් රටේ විදිහට, එහෙම නැත්නම් ජපාන් රටේ විදිහට යම් යම් සිරිත් විරිත් කරන්න කියලා අපි සම්පූර්ණයෙන් අතරමං වෙනවා. මොකද අපි දැකලා නැහැ. අපි දන්නේ නැහැ. එතකොට ඒ තත්ත්වයට අපේ දරුවෝපත් වෙනවා. අපි සිංහල චාරිත්‍ර වාරිත්‍ර ගැන ඒගොල්ලන්ට හඳුනලා දෙන්න ගියාම. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ යුතුකම කියලා අපි හිතනවා. අපේ සිංහල චාරිත්‍ර වාරිත්‍ර, අපේ සිතුම් පැතුම්, අපේ සංස්කෘතික වටිනාකම් අපේ දරුවන්ට දායාද කරන එක. ඒක තමයි අපෙන් කරන්න ඕන යුතුකම කියලා මම හිතනවා. ඒ වගේම අපේ සංස්කෘතික හමුවත්, අපේ යන්නේ ශ්‍රී ලාංකික සංවිධානත් මේක තාමත්ම සදින් විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි මේ වගේ උත්සවයක් ආරෑස්ති කරලා අවුරුද්දකට සැරයක් හරි අපේ දරුවන්ට අපේ සිරිත් විරිත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර පෙන්වන්නේ. ඒවා තියෙනවා. ඒවා ඒ චාරිත්‍ර වාරිත්‍ර වල පිටිපස්සේ තියෙන යම් යම් සංස්කෘතික වටිනාකම් තමයි මේවා කරන්නේ. එහෙම අපි මේවා කියලා දුන්නේ නැත්නම් යම් කිසි දවසක ඒගොල්ල ලංකාවට ගියොත් එහෙම දකි මේවා නිකන් කිසි තේරුමක් නැති විකාර දේවල් වගේ. අපි ඒ තත්ත්වේ නැති කරන්න ඕනේ. අපේ රටේ තිබිච්ච ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අපි අපේ ඉදිරි පරම්පරාවට දායාද කරන්න ඕනේ. ඒක තමයි අපි අසන්න මෙතන බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඔව්, අර කිව්වා වගේ මේ අලුත් අවුරුද්දක් ගැන කියනකොට මේ අලුත් අවුරුද්දේ විශේෂ අවස්ථාවන් පිළිබඳව අපි කතා බහ කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ අලුත් අවුරුද්දටම වෙන් වෙච්ච මේ සිරිත් විරි, චාරිත්‍ර විදි මේ වගේ දේවල් තියෙනවා. මොනවද මේ පාර මේ අලුත් අවුරුදු උත්සවයට සම්බන්ධ මේ සිරිත් විරි චාරිත්‍ර කොහොමද මේ අවුරුදු උත්සවයට සම්බන්ධ කරන්නේ? අපි සිංහල අවුරුද්දට සම්බන්ධ සියලුම අංශ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ උත්සවයට අතුලත් කරන්න. ඉතින් අපි උදෙන්ම පටන් ගන්නවා චාරිත්‍ර වාරිත්‍ර වලින්. ඒක තමයි අපේ මම හිතන්නේ අපේ සංස්කෘතිය මුදුන් මල් කරන විදිහට අපි සැලකන්නේ.
ඉතින් නමේ තමයි මේ උත්සවය ආරම්භ කරනවා. ඒ වෙලාවට අපි බලාපොරොත්තු වෙන අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව එතනට ඇවිත් දරුවන් එක්ක ඇවිල්ලා අපේ දාට කරනවා හිතපේ ගෑම වගේ වැඩිහිටියන්ට ගුණ දීම වගේ ආචාර ධර්ම අපි එංගලන්ට කරලා පෙන්නනවා. අපි එංගලන්ට ඒ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මෙහෙ ඉන්න වැඩිහිටියෝ අපි කඳවගෙන ඇවිල්ලා ඒ චාරිත්‍ර වාරිත්‍ර වලින් පස්සේ අපි අවුරුදු කෑම මේසය. ඒක තමයි අපි සිංහල අවුරුද්දේ තියෙන ඊළඟ වැදගත් දේ. අපි අවුරුද්දට හදන විශේෂ කෑම වර්ග, උත්සවවලට හදන විශේෂ ශ්‍රී ලාංකික රස කෑලි කිරි බත්. මොකද මේ අවුරුදු මේසය කියන්නේ කියන එක එංගලන්ට පේනවා. අපිට පේනවා අපිට ඒක රස විඳින්න පුළුවන්. ඒක ඒ අවුරුදු මේසය අපි පවත් කරනවා. ඊළඟට තියෙන වැදගත් දේ තමයි අපි සිංහල අවුරුද්දට කරන විශේෂ ක්‍රීඩා බල තියෙනවා. හරිම විනෝද ජනක ක්‍රීඩා. අපි ඒකට කියන අවුරුදු ක්‍රීඩා කියලා. ඒවත් අපි සංස්කෘතියෙන් කවටගෙන අපේ දේවල් හරිම ලස්සන විනෝද ජනක හොඳට සැහැල්ලුවෙන් කෑ ගන්න හිනා වෙලා විනෝද වෙන්න පුළුවන් ක්‍රීඩා. ඉතින් අපි ඒ ක්‍රීඩා ටිකක් පවත් කරනවා එලිමාන් ක්‍රීඩාංගනේදී. ඉතින් අවුරුදු චාරිත්‍ර, ඊට පස්සේ අවුරුදු කෑම මේසේ, ඊට පස්සේ අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් දවස පුරා මේවට සහභාගී වෙලා අවස්වරුවේ අපි 6:30 මාර්ක විතර බලාපොරොත්තු වෙන අපේ සංස්කෘතික සංදර්ශනය කරන්න රාත්‍රී 11 දක්වා. ඒකත් කරන්න අපි එලිමාන් ක්‍රීඩා පිටියමයි මේ වාර පළවෙනි වතාවට අපි කරන්නේ. ඒක මෙතෙක් අපි කළේ ඒක ශාලාවක් ඇතුලේ. නමුත් දැන් මේකේ ප්‍රචාරය හොඳක්, මේකේ ප්‍රසිද්ධත්වය හොඳක් වැඩි. ගාක් දෙනෙකුට රඟ පාන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේක එලිමහනේ කරනවා. ඒකේ මං හිතා ඊට වඩා අලුත් කිවිදුණු තත්ත්වයක් ඇතුලේ කියලා අපි හිතනවා එළිය කරන ප්‍රතිදී මේක හන්ද ලස්සන උත්සවයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔව්, ඉතින් ඔබ මේ අවුරුදු ක්‍රීඩා පිළිබඳව සඳහන් කරා. ඉතින් මීට අමතරව මේ සවස් කාලයේ තවත් විශේෂාංග තිබුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ මොනවද මේ තියෙන විශේෂාංග? ඒ වගේම මේ අපිට මේ විශේ෷ කලාකරුවන් හැම මේකට සම්බන්ධ වෙනවද? ඒ වගේ තොරතුරු මොනවද අපේ අසන්නන්ට දෙන්නත් පුළුවන්? අපේ විකට ඇඳුම් තරඟය සහ අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමාරිය තේරීමේ අංගත් අපේ අසන්නන් වෙනුවෙන් මම මතක් කරන්න ඕනේ. ඒකත් ඔය අවුරුදු ක්‍රීඩායි සංදර්ශනයයි අතරමැද පැටෙනවා. අපේ ලංකාවේ කලාකරුවනුත් මේවට සහභාගී කරවා ගන්න අපි හරිම කැමතියි. අපිට තියෙන යම්කිසි අමාරුකමක් තියෙනවා ඒ තමයි අපි ලංකාවේ කලාකරුවන් මෙහාට ගෙන්න ගන්න යන වියදම සහ ඒගොල්ලොත් හරිම කාර්යබහුල නිසා ඒවට ඒව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගෙන් කාලය විඩංගු කර ගැනීම තරමක අපහසු කාර්යයක්. අපිට කොහොමද උත්සාහ කරනවා එංගලන්ත් අපේ රටට ගෙන අපේ මේ ඔස්ට්‍රේලියාවට ගෙන්නලා අපේ දරුවොත් එක්ක අපේ කලාකාරයොත් එක්ක එකට වැඩ කරලා එකට ළඟ පාරා එකට සින්දු කියලා එක නටලා එකට ක්‍රියාත්මක වෙන්න හැකියාව ලබා දෙන්න අපි කැමතියි. ඉතින් ඒ දේ සිද්ධ වෙනවා කොහොමhari. දැන් හුඟක් දෙනා දන්නවා මේ සිංහල අවුරුදු උත්සවයේ සංස්කෘතික සංදර්ශනය තමයි කාලයකට ඉහතදී බක්මහරංගන කියලා වෙනම සංදර්ශනයක් බවට පත් වුණේ. ඒ බක්මහරංගන කියන සංදර්ශනයත් මේවර තියෙනවා සතියකට පස්සේ. ඒ කියන්නේ 26 වෙනි සතියට. දැන් ඒක තනිකරම ඉතාම උසස් ගණයේ සංස්කෘතික සංදර්ශනයක්. මේ සංදර්ශනයට සහභාගී වීම සඳහා ලංකාවෙන් අපි කලාකරුවන් දෙදෙනෙකුට ආරාධනා කළා. එමයි ජයලා රෝහණ, මම හිතන්නේ තාත්ම කීර්තිමත් තාපත් දක්ෂ කලාකරුවෙක්. එයා ඇත්තම අද ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වෙනවා. අපි ආවෙන්නේ පිළිගැනීමේ සභාවක් කියලා දැක්ක කරලා තියෙනවා සම්ප්‍රදායිකව. ඊළඟට අපේ හුඟක් ප්‍රසිද්ධ යෝන් කලාකාරිනියක් වන මනසර නාට්‍ය ශිල්පිනියක් වන මහේෂි මදුශංකත් තව දින කීපයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා. මේ දෙන්නම බක්මහරංගන උත්සවයේදී අපේ කලාකරුවොත් සමග එකට, අපේ දරුවොත් සමග එකට එකම වේදිකාවක රඟ දක්වලා අපේ ප්‍රජාවට යම් හොඳයි. ඉතින් අර ඒ ප්‍රකාශ කළ පරිදි මේ බක්මහ රංගන ප්‍රසංගයේ මේ සිංහල අලුත් අවුරුද්දේම මේ බක් මාසයේම තවත් පැත්තක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිද්ධ නගරයේ සූදානම් කරන මේ බක්මහ රංගන ප්‍රසංගය. මොනවද මේ බක්මහ රංගන ප්‍රසංගයේ අලුත්ම තොරතුරු? මං හිතන්නේ මේ පාර බක්මහ රංගන කියන්නේ අලුත්ම හැට වෙනදා අපිට තිබුණේ හිල් සෙන්ටර් කියන එක කාටද කිව්වද? මේවර මං කහන් කද්දව දන්නවා හිල් සෙන්ටර් කියන එක දැන් එක පවතින්නේ. ඒ නිසා අපි කොන්කෝඩ් කියන ද කොන්කෝඩ් කියන ප්‍රසංග ශාලාවට මේ පාර බක්මහ රංගනේ අරන් ගිහින් තියෙනවා. ඉතින් මම කැමති අසන්නන්ට කියන්නේ වසරකට වරක් ලැබෙන මේ විශේෂ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේක හරිම ලස්සන උත්සවයක්. ඉතාමත්ම උත්කර්ෂවත් විදිහට, ඉතාමත් විශිෂ්ට විදිහට මේක පවත්වන්න දැන් සියලුම කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. තම අමාරු කාර්යයක්. අපේ සවෙන් ඉන්න විශාල පිරිසක් පිටිපස්සේ ඉඳලා නිදි මරාගෙන මේ සම්බන්ධයෙන් වැඩ කරනවා. ඒ නිසා ඇවිල්ලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම සියලු ධර්ම ආරාධනා කරනවා. ඒකම සිංහල අවුරුදු උත්සවයටත් මේ ඉරිදා තව දවස් කීපයක්, ඒ කියන්නේ තව දවස් දෙකකින් වගේ තියෙන සිංහල අවුරුදු උත්සවයට සාර්ථක දිනකට ඇවිල්ලා අපේ
සිංහල සංස්කෘතියට උදව් කරන්න අපේ සිංහල සංස්කෘතියට ඇලුම් කරන අයට කරන්න පුළුවන් හොඳම උදව්ව තමයි මෙතනට ඇවිල්ලා මේවට සහභාගී වෙලා තමන්ගේ දරුවන් සහභාගී කරවලා තාම දවසම හොඳට සතුටු වෙලා හවසට නිදි දයන් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේ අපේ අසන්නන්ට ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කළා සිංහල සංස්කෘතික හමුව සහ ඒ අවුරුදු උත්සවයේ සූදානම් කරන කමිටුව වෙනුවෙන්. ඉතින් මේ අවස්ථාවේ අප සම්බන්ධ වෙලා මේ ඉදිරිදා පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව පිළිබඳ තොරතුරු අපේ අසන්නන්ට ගෙනීම පිළිබඳව මා ඔබට ඉතාමත් ස්තුති වෙනවා. ආයුබෝවන්. අප යොමු වන්නේ විදුර සිංහල සංග්‍රහයෙන් මෑතදී අප ආරම්භ කළ අලුත්ම විශේෂාංගය කවියක අගයුම. ඉතින් මේ කවියක අගයුම කියන්නේ මේ වැඩසටහන සඳහා අප එකතු කරගන්නවා ප්‍රියන්ත පොන්සේකා. ප්‍රියන්ත, අපි මොන වගේ කවිද අපි මේ වැඩසටහනට එකතු කරගන්න සම්බන්ධ වෙන්නේ? අපි හඳුන්වා දීමේ වැඩසටහනේදී අපි කිව්ව විදිහට මේ කවි ඇගීමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමකාලීන අද යුගයේදී ලියවෙන කවි පිළිබඳව එක වැඩසටහනකදී අපි එක කවියක් තෝරාගෙන ඒ ගැන කතා කරමු කියලා අපි අදහස් කරගෙන හිටියේ. ඉතින් මේ විදිහට අද අපිට පුළුවන් අපේ ආරම්භක පීවර තියන්න. ඔව්, මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් ඔබ කියපු එක. මොකද මේ කවියේ යම් යම් යුගයන්හිදී මේ කවියේ යම් යම් වෙනස්කම් වලට පත් වෙලා, නමුත් මේ අද වෙනකොට මේ කවිය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට අපිට මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් මොකද්ද ඔබ මේ පිළිබඳව දරන අදහස? ඔව්, කවිය අපි ආරම්භක සඳහනෙදිත් කිව්වා වගේ කවිය අපේ මේ භාෂාවෙන් ලියවෙන, සිංහල බසින් ලියවෙන කවිය බොහොම ඉතිහාසයකට හිමිකම් කියනවා. අනුරාධපුර යුගයේ ඉඳන් එන විවිධාකාර කවිය, පිසීහිරි කුරුටු ගීවිලෙන් හම්බෙන දේවල්, ඒත් එක්කම අපේ සංදේශ කාව්‍ය ඇතුළු අපේ පද්‍ය සාහිත්‍ය හම්බෙන විවිධ රචනා ගැන අපි කතා කරා. අද වෙනකොට ඇවිල්ලා තියෙන කවිය ඇතුලේ අපිට හම්බෙනවා සමාජයේ තියෙන
විවිධාකාර සමාජ තත්ත්වයන් පිළිබඳව කතා කරන කවි. ඒක සඳස් ආකාරයෙන් ඒ වගේම නිසඳස් ආකාරයෙන් ඒත් එක්කම නව ආකෘති ආකාරයෙන් හම්බෙන විවිධාකාර කවි ස්වරූප අපිට හම්බෙනවා. ඉතින් අපිට තියෙන කාල වේලා අතර ඒක සලකලා බලද්දී අපි බලාපොරොත්තු වෙන්නේ තෝරාගත් එක කවියක් ගැන කතා කරන්න. හොඳයි. ඉතින් අද මොකද්ද ඔබ අපි අසන්න තෝරාගත්ත කවිය? මට හිතාගන්න බෑ, හිතාගන්න බැරි වුණා ඇත්තටම කොහෙන්ද මේක පටන් ගන්න කියලා. නමුත් බොහොම කම්පැනියට පත් කරපු ඇත්තටම මට කියන්න සිද්ධ වෙනා මෙතෙන්දී මම තෝරාගෙන එන කවි පළවෙනියෙන්ම මේ කවිය නිසා ඒ කවිය විඳින්නෙත් බොහෝ විට ඒ කවියේ නිසා කම්පැනියට පත් වෙන ආකාරය හෝ රසවින්දනය හරහා මගේ මන ලබන තෘප්තියක් අරගෙනයි මම අරගෙන ඉන්නේ. එතකොට ඒ නිසා සමහර වෙලාවට මේ කවිවල තියෙන්නට පුළුවන් හැම කෙනාම ඒ කවියත් එක්ක එකඟ නොවන හෝ වෙන තත්ත්වයක් තියෙන පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා මේ මම තෝරාගෙන ඉන්න බොහෝ කවි මම උත්සාහ කරනවා හැම කෙනෙකුටම සමීප කරන්න උත්සාහ ගන්න පුළුවන් වෙයි කියලා මේ වැඩසටහන ඇතුළේ. අද මම තෝරාගත්ත කවිය ලියනගේ අමරකීර්ති කියන කවියා. ඔහු ඇත්තටම භාෂාව පිළිබඳ විශාරදයක මේ වෙලාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්නේ. ඔහු මම හිතන්නේ අපිට මේ මොහොතේ හමු වෙන හොඳම ලේඛකීන්ගෙන් කෙනෙක්. ඔහු නවකතා රචකයෙක් ඒ වගේම සාහිත්‍ය විචාරකයෙක් ඒ වගේම කවියෙක්. ඔහු එලිදැක්කුවා මීට වසර කිහිපයකට කලින් කවි පොතක්. ඒ කවිපොතේ නම එකමත් එක පිටරටක. එකමත් එක පිටරටක ඔහු ලියන්නේ කවි පොත. මම හිතන්නේ ඔහු ඇමරිකාවේදී ආචාර්ය උපාධියට ඉගෙන ගන්න කාලෙදී. මෙහි තියෙන බොහෝ කවි මම හිතනවා අපේ කලාපේ ඉන්න අයටත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අයටත් දැනෙවි කියලා. මොකද ඉන්නේ මේ තවත් පිටරටක හින්දා. මේ කවියේ නම ආලෝකය. කවිය මම මුලින් කියනවා, ඊට පස්සේ අපි කවිය ගැන පොඩ්ඩක් කතා කරමු. කවියේදී හම්බෙන්නේ පිරිඳක් සහ ස්වාම පුරුෂයෙක් ගෙදර හවස්වරක අවුරුදු දවසක අවුරුදු උත්සවේ අපිට අවුරුදු උත්සවය වෙනවනේ. අවුරුදු උත්සවේ කරලා ආපු වෙලාවේ ඉඳලා මොනව කල්පනා කරනවද මන්දා? අවුරුද්දකටවත් ඉන්න උන නොවේද සතුටින් අඹ දරුව එක්ක? නිහඬව සිටියේ ඔහු පෙනුනේ නොආසා සිටින බවකුය. ඔය ජනේලෙන් මොනව පේනවද මන්දා? ඔය කන්දේ මෙලහකට ඕකුන් බීලා ගහ ගන්නවා ඇති. ඊටත් මේ කරුවලේ දාණ්ඩකො ලයිට් එක ඉන්න මංවත් දානකම්. කරුවල කොහෙද තව? හොඳයි මට මෙතන. හුලඟත් එනවා අර සිහිල් කන්දෙන්. ඒකේ අර නිමලගේ පොඩි කෙල්ල දිනුවනේ අද ලොකුම බොරුව තරඟේ. කන්දේ නිමලගේ පොල් කඩන හර සුරංගි හෝකිද? ඒකිටද බොරු බැරි. දැම්ම හොඳ අම්මන්ඩි. ගිය සැරේ මගේ පන්තියෙන හිටියේ. එහෙනම් ඒ තරඟේ හරියට කෙරිලා. කට තියෙන්නේ කියවන්න විතරක් නෙමේ. නිර්මල කන්න hina වෙන්නත් එක්ක. කණෙන් කරන්නේ එක වැඩයි. ඒ කන් දෙකක් තියෙන්නේ මොකටද? කට විතරක් තියෙන ගුරුවරු වෙලා මොකටද? ඔය පටන් ගත්තේ මේ අලුත් අවුරුද්දෙත්. ඉතින් කියන එකනේ ඇත්තේ. ඒකිගේ මහ ලොකු බොරුව. හැමෝම හරි හරි පච ගැහුවා. ඒව අපි කවදත් අහපුවා. මේ කෙල්ල කිව්ව එක හරි නැවුම්. අපේ ගෙදරට ලයිට් අරන්. ඇයිගෙත් කෙස්සුනේ හද මොහොතක්. පව් හැබැයි. ඔය අතුපැලට මොන ලයිට්? භූමි තෙල් ගන්නත් සල්ලි නෑ සමහර දාට. හැම එකම hina වුණා. විනිශ්චය මණ්ඩලයේ තමයි වැඩියක්ම. උන්ට දිනන්න තිබුණා ලොකුම hinaව. විනිශ්චයට හිටියා කෙල්ලගේ මේසරේ ගුරුතුමිත්. hina වුණේ නෑ ඒ කෙල්ල. ඇස් දෙකේ කඳුළු පිරුණා. ඒකි පළවෙනියා වුණේ මගේ කටේ බලයට. කඳුළු නම් ඒකිගේ අත ළඟ. ගිය සැරේ මගේ පන්තියනේ හිටියේ. පව් හැබැයි. ඉතින් ආවේ නෑ කෙල්ල ගන්න තෑග්ග. තෑගි දෙන තැන හිටියත් නැග්ගේ නෑ ස්ටේජ් එකට. හරි හිතේ හයියෙන් කඳුළු හංගන් හිටියා. මටත් හයියක් නෑ තිබුණේ ඒ ඇස් දිහා බලන්න. ඇය දෙක්විය ඔහුට බලන්නට ඒ පැල දෙස. කඳු ලපැත්තෙහි රැඳුන දෙදෙනාම දුටුවහ පුංචි පැල දිව්‍ය ආලෝකයෙන් බබලන. ඒ ලියනගේ අමරකීර්ති ලියන ආලෝකය. ඔව්. ඉතින් ඇත්තටම අර ඔබ කලින් කිව්වා වගේ සඳස්. ඔව්. මේ කවිය මං හිතන්නේ මේ කවිය විතරක් නෙවෙයි එකමත් එක පිටරටක කවි පොතේ තියෙන කවි බොහෝ කවි ගණනාවක් සාමාන්‍ය නිසඳස් කවි වලට වඩා ටිකක් දිගයි. කවිය මුලදී
සමහර කවි කියවනකොට ඇත්තටම සාමාන්‍යයෙන් තත්ඩිය කවි හරහා හාස්‍ය රසයකුත් එනවා. නමුත් කවි අවසානයේදී බොහොම ප්‍රබල විදිහට කවියා අපිව කම්පැනියකට අරගෙන යනවා. මේ කවියේදී අපිට හම්බෙන්නේ ගුරුවරියක්, සමහරට ඇගේ ස්වාම පුරුෂයා ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම බවක් කවිය කියවෙන්නේ නැති වුණත්, නමුත් මධ්‍යම පාන්තිකයෝ ලකෝන් තමන්ගේ ගෙදරට වෙලායි අවුරුදු කාලේ හවස්වරුවක ඉන්නකොටයි මේ ස්වාම පුරුෂයා අවුරුදු උත්සවයේ විනිශ්චය මණ්ඩලයේ ඉඳලා ඇවිල්ලා තමන්ගේ බිරිඳත් එක්ක මේ කතාව කියන්නේ. ඈතින් පේන කන්ද දිහා බලාගෙන කන්දේ ඉන්නවා පවුල් ගණනාවක්. ඒගොල්ලන්ට ලයිට් නැහැ. නමුත් මේ ලයිට් නැති ගෙදරකින් එන අර මේ කවිවල කියන පොල් කඩන නිමලගේ දුව සුරංගි අවුරුදු උත්සවයට ඇවිල්ලා කියනවා ලොකු බොරුව තරඟයට ඉදිරිපත් වෙලා බොරුවක් බොරුව තමයි අපේ ගෙදරට ලයිට් එක. මේක සාමාන්‍ය බොරු කීමේ තරඟයක කියවෙන්නේ නැති බොරුවක් වෙන්න පුළුවන්. අවුරුදු උත්සවයක අත්විඳින්න නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් කවියාව පිව අරගෙන ගිහිල්ලා නවත්තන තැන ඊට වැඩිය වෙනස්. කවිය අගට යනකොට මුලින් තමන්ගේ ස්වාම පුරුෂයාට කෑ ගහගෙන එන බිරිඳ බොහොම කම්පන තත්ත්වයකට මුණ දෙන එකපාරටම ඇය මුලින්ම කියන්නේ අර සුරංගිද ඕකිද ඒකිටද බොරු බැරි කියලා. නමුත් කවි අවසාන හරියට එනකොට ඇගේ ඇස්වලනුත් කඳුළු වෙනවා. අපිට තේරෙනවා කඳුළු නම් ඉහිහි අත ළඟ ගිය සැරේ මගේ පන්තියෙනි හිටියේ පව් හැබැයි ඉතින් කියලා තමයි අන්තිමට ඇය මොකද කරේ කියලා මේ ගුරුවරිය තමන්ගේ කියවසර හිටපු පන්ති හිටපු ගෑනු ළමයා ගැන අහන්නේ. මේ ඇත්තටම පන්ති විෂමතාවය, දුප්පත් පොහොසත් ભેදය, ඒත් එක්කම සමාජයේ ආදායම් බෙදියාමේ විෂමතාවය ඇතුළු බොහෝම ප්‍රබල කාරණා ගණනාවක් කවිය හරි සරල වචන කීපයකට ගොනු කරන අතරේ කියවන අපිවට යලිත් වතාවක් අනිත් මිනිස්සු දිහා හැරිලා බලන්න පොළඹවන ගතියක් මේ කවියෙත් මේ කවි පොතේ තියෙන බොහෝ කවිවලත් අරගෙන එනවා. ඔව් මම හිතන්නේ හිතාම සංවේදී කවියක්. හොඳයි, ඉතින් අපි නැවත වතාවක මෙවන් ගීයක අගයමු තුලින් හමු වෙමු. දැන් වෙලාව රාත්‍රී 10:37. විදුරු සිග්න සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සම්පාදනය සහ ඉදිරිපත් කිරීම හර්ෂණී නිරෝෂික. ප්‍රථමයෙන් සාරාංශය. LTTE-යට යලිපන දීමට පැමිණි ගෝපියතුළු කොටිමරුට හමුදා වෙබ් අඩවිවල දත්ත සොරා ගැනීමේ ඩයස්පෝරාත් ඇත බලක්වයි. පෝලියෝ තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට සම්මාන. බිම්සවී ඉඩම් පනත වහා සංශෝධනය කළ යුතු බව අස්ගිරි මහනාහිමියන් පවසයි. යෝජිත උතුරු අධිවේගය කොටස් 4කින්. දකුණු කොරියානු නෞකාවක් මුහුදේ ගිලීමෙන් මගින් 476ක් අනතුරේ. අන්තර්ජාලයේ භාවිතයෙන් සිදුවන ළමා ප්‍රයෝජනවල වැඩිවීමක්. ලෝක තරුණ හමුව ලබන මැයි 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ සිටින ඩොල්ෆින් මසුන් දක්වා බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව. LTT සංවිධානයේ නව නායකයෙක් කියමින් කොටි ත්‍රස්තවාදයට යලිපන දීම සඳහා කටයුතු කරමින් සිටි හිටපු කොටි ප්‍රබලයෙකු වන කජීපන් පොන්නයා සෙල්වනායගම හෙවත් කෝපි ඇතුළු කොටි ත්‍රස්තවාදීන් කිදෙනකු වවුනියාව නෙදුර්කන් කැලයේදී යුද හමුදාව සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ. මෙම ගැටුමේදී බරපතල ලෙස තුවාල ලැබූ කිලිනොච්චිය කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙල්වරාජ් නමැති හමුදා බුද්ධ්‍යාංශ සමාජිකයෙකුද පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත. මෙහිදී යුද හමුදා වෙල්ල කළ ප්‍රහාරවලින් මියගිය අනෙකුත් කොටි ත්‍රස්තවාදීන් දෙදෙනා LTTE විසින් තේවියන් ලෙස හඳුන්වනු ලැබූ සුන්දරලිංගම් කජීපන් සහ අප්පන් බවට හඳුනාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී පැවසීය. තේවියන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ කොටි ප්‍රහාරයේ ප්‍රබල ක්‍රියාකාරයක වූ බව එකල හමුදා බුද්ධ්‍යාංශ මගින් හඳුන්වාගෙන තිබුණේ. කොටි ත්‍රස්තවාදයේ මෙරටින් අවසන් කෙරුණේ මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේදී විදේශයකට පැනගිය LTTE
ප්‍රබලයකු වූ ගෝපියතුළු පිරිසක් විදේශගත කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත යලි මෙරටට පැමිණි එල්ටීටී ත්‍රස්තවාදයට පණ දීම සඳහා සැලසුම් කරන බවට මීට මාස කිහිපයකට ඉහතදී හමුදා බුද්ධ්‍යංශ වෙත වාර්තා වී තිබුණා. එහිදී මාණික්කම් කරන් නොහොත් ගෝපි එල්ටීටීයේ නවනායකයා ලෙසින් පෙනී සිටින බවද වාර්තා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිවල හා ත්‍රිවිධ හමුදා වෙබ් අඩවිය ඇතුළු රජයේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 20කට හොර රහසේ ඇතුළු වී දත්ත සොරා ගැනීමට විදේශගත එල්.ටී.ටී. ඩයස්පෝරාවගත් උත්සාහයක් සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට රජය සමත් වී තිබේ. රාජ ආරක්ෂක බුද්ධ්‍යංශ වෙත ලැබුණු තොරතුරු අනුව කරන ලද පූර්ව අනතුරු ඇඟවීමක් නිසා විදේශගත එල්.ටී.ටී. ඩයස්පෝරාවේ උත්සාහය ව්‍යර්ථ කිරීමට රජයට හැකි වී ඇත. LTTE නව නායකයායි කියාගත් කජීපන් පොන්නයියා සිල්වනායගම් නොහොත් ගෝපියතුළු ප්‍රබල ත්‍රස්තවාදීන් තිදෙනකු ඉකුද්දා යුද හමුදා ප්‍රහාරයකින් මරණයට පත්වීමත් සමග විදේශගත LTTE ඩයස්පෝරාව රජයේ වෙබ් අඩවිවලට ඇතුළු වීමේ සැලැස්ම සකස් කළ බව ජ්‍යෙෂ්ඨ බුද්ධ්‍යංශ නිලධාරියෙක් සඳහන් කළේය. ගෝපි මරා දැමීමත් සමග දැඩි ලෙස කලබලයට පත් වූ විදේශගත කොටි ඩයස්පෝරාව එම ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම සඳහා මෙසේ උත්සාහ කළ බවද හෙතෙම පැවසීය. LTTE නැවත නගා සිටුවීම සඳහා ගෝපි නවනායකයා ලෙස නම් කරමින් ශ්‍රී ලංකාවට එවන ලැබුවේ මෙම විදේශගත LTTE ඩයස්පෝරාවේ ප්‍රබලයන් විසින් වීම ඊට හේතු වී ඇත. මෙහිදී කොටි ඩයස්පෝරාව වෙබ් අඩවි වෙත රහසේ පිවිසීමට දක්ෂ පරිගණක දැනුමැති විශේෂඥයන් කිහිප දෙනෙකුගේ සහාය මුදලට ලබාගෙන තිබෙන බවද බුද්ධ්‍යංශ වෙත වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව අග්නිදිග ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යයන් 11ක් පොලියෝ වෛරසයේ මුළුමනින්ම තුරන් කළ කලාපයක් ලෙස පසුගිය මාර්තු 27 වන දින සිට ප්‍රකාශයට පත් කර තිබේ. මේ පිළිබඳ සහතික පත්‍රය ඉකුත් 8 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය ෆිර්දෝසි රූස්ටම් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙනු ලැබීය. 1947 දී ලංකාවේ පළමු පෝලියෝ රෝගියා ලෙස හඳුන්වා ගන්නා ලද අනතුරුව එම වසරේදී වාර්තා වූ රෝගීන් ගණන 4කි. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් 1961 දී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා විය. 1988 වන විට පෝලියෝ රෝගීන් වාර්තා වීම මුළුමනින්ම පාලනය කිරීමට හැකි වූ අතර 1990 සිට මේ දක්වා කිසිදු පෝලියෝ රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැත. ශ්‍රී ලංකාව පෝලියෝ රෝගය තුරන් කර වසර 24කට අධික කාලයක් ගත වී ඇති අතර කලාපයේ සෙසු රටවල පෝලියෝ රෝගය තුරන් කිරීමට නොහැකි වීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පෝලියෝ තුරන් කර රටක් ලෙස නම් කිරීම ප්‍රමාද කරනු ලැබීය. බිම්සවී ඉඩම් පනත වහා සංශෝධනය කළ යුතු බව අස්ගිරි මහනාහිමියන් පවසයි. රජය විසින් හඳුන්වා දී ඇති බිම්සවිය ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත වහා සංශෝධනය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනාහිමියන් පවසයි. මෙම පනත සම්මත වූහොත් විහාර දේවාලගම්වලට අයිති ඉඩකඩම් පිළිබඳව ගැටළු රසක් ඇතිවන බව බුද්ධරක්කිත හිමියන් පෙන්වා දෙයි. බිම්සවිය පනත සංශෝධනය කරන ලෙස අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව උන්වහන්සේ පැවසූහ. මහනාහිමියන් බැහැ දැකීමට පැමිණි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමග අදහස් දක්වමින් පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනාහිමියන් මෙම අදහස් පළ කර තිබේ. අදාළ පනත සංශෝධනය නොකළොත් ඉදිරියේදී මහමගට බැස විරෝධතා දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුකම ශ්‍රී බුද්ධරක්කිත මහනාහිමියෝහිදී ප්‍රකාශ කළහ. යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියර කොටස් 4කින් ඉදිකරන බව මහා මාර්ග වරාය හා නාවික ව්‍යාපෘති ඇමති නිර්මල කොතරාවර මහතා පැවසීය. එම කොටස් 4න් පළමු කොටසට කිලෝමීටර් 53ක් වන එඬේරමුල්ල සිට මීරිගම හරහා අඹේපුස දක්වා, දෙවැනි කොටසට අයත් කිලෝමීටර් 38ක කොටස මීරිගම සිට පොතුහැර දක්වාත් හරහා කුරුණෑගල දක්වාත්, තුන්වැනි කොටසට පොතුහැර සිට මහනුවර දක්වා කිලෝමීටර් 52ක දුර ලෙසත් ඉදිකෙරේ. හතරවැනි කොටස ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60ක දුරක් ඉදිකිරීමට නියමිතය. පාසල් සිසුන් ඇතුළු මගීන් 476ක් රැගොත් සිවල් නැමැති නෞකාව ඊයේ දකුණු කොරියානු මුහුදේ ගිලී යෑම නිසා තිදෙනකු මියගොස් 104ක් අතුරුදහන් වී ඇත. මෙම නැවේ සිටි අයගෙන් 320ක් පාසල් සිසු වෙති.
මගින් 180ක් බේරාගත් බව දකුණු කොරියන් ප්‍රෝති සේවාව හෙළිකළේය. විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා ඇමරිකානු යුද නමක් හා වෙනත් නැව් කීපයක් දෙම ස්ථානයට ගොස් ඇත. දැන් විදෙස් පුවත්. 2013 දී ඇමරිකාව හමුදා කටයුතු සඳහා ඩොලර් බිලියන 640ක් වැය කරයි. ඇමරිකාව ඩොලර් බිලියන 640ක්ද චීනය බිලියන 188ක්ද රුසියාව බිලියන 87.8ක්ද වැය කර තිබේ. අවි ආයුධ මිලයට ගැනීම නිසා ඉන්දියාව හමුදා කටයුතු සඳහා මුදල් වැය කළ නවවැනි රට බවට පත්වී ඇත. එහෙත් 2013 දී ලොව හමුදා අයවැය 1.9%කින් පහත වැටී තිබේ. අන්තලයෙන් සිදුවන ළමා අපයෝජනවල වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ සමාජ ජාල වෙබ් අඩවිය මගින් මෙම අපයෝජන සිදුවන බවයි. නවීන තාක්ෂණයේ දියුණුවත් සමග පාසල් ළමුන් වැඩි වශයෙන් අන්තර්ජාල භාවිතය යොමු වී ඇති අතර ඇතැම් පුද්ගලයන් ඉතා සූක්ෂම ලෙස ළමුන් විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. විශේෂයෙන් ළමුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කළ යුතු බව නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පෙන්වා දෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීම සඳහා සාරාංශය නැවතත් LTTEට යලි පණ දීමට පැමිණි ගෝපයතුළු කොටිමරුට හමුදා වෙබ් අඩවිවල දත් සොරා ගැනීමේ ඩාස්පෝරාත් ඇත වලක්වයි. පෝලියෝ තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට සම්මාන. බිම්සවියේ ඉඩම් පනත වහා සංශෝධනය කළ යුතු බව අස්ගිරි මහනාහිමියන් පවසයි. යෝජිත උතුරු අධිවේගය කොටස් හතරකින්. දකුණු කොරියානු නෞකාවක් මුහුදේ ගිලීමෙන් මගීන් 476ක් අනතුරේ. අන්තර්ජාලයේ භාවිතයෙන් සිදුවන ළමා ප්‍රයෝජනවල වැඩිවීමක්. මීළඟට අද විනිමය අනුපාතිකය. එක් ඔස්ට්‍රේලියන් ඩොලරයකට ශ්‍රී ලංකානු රුපියල් 122.73යි. ඇමරිකාන් ඩොලර් 7.93යි. බ්‍රිතාන්‍ය පවුම් 7.55යි. යුරෝ 7.67යි. You are listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. සිද්නිනුවර ශ්‍රී ලාංකිකයන්ගේ වසරේ මහා කලා මංගල්‍ය බක් මහා රංගන 2014 ස්පර්ශ සම්මානීය කලා ශිල්පී ජලාල් රෝහණගේ ගැඹුරු නිර්මාණාත්මක රංගනයත් පුංචි තිරේ නිදුලන ස්රූපී යෝන් තාර්කාව්‍ය මහේෂී මදුසංඛාගේ ස්තුති නිදු ලාලිත්‍ය මුසුකරමින් සිංහිනුවර අපේම කලාකරුවන් සමග සිංහල සංස්කෘතික හමුව ඔබ වෙත ගෙනෙන ශ්‍රී ලාංකීය හදවතේ ප්‍රසාරක ස්පර්ශ බක්මහරංගන 2014 අප්‍රේල් 26 වන සෙනසුරාදා සවස 6:30ට චෙක් ෆුඩ් ද කොන්කෝස් ප්‍රසංග ශාලාවේ ප්‍රවේශ පත්‍ර ටිකට් හෝ ද කොන්කෝස් හරහා මෙන්ම සිංහල සංස්කෘතික හමුවෙන් විජයම ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා මතන්න 8817 02 9 ස්පර්ශ ශ්‍රී ලාංකීය හද ගැස්මේ ප්‍රසංගික වින්දනය. අපි පානයට ගන්න ජලය අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ පිරිසුදු ජලය ලබා ගැනීම ඒ අතරින් ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් අපිට මේ නලලගින් මගින් ලැබෙන මේ ජලය පිළිබඳව අප දන්නා තොරතුරු මොනවද? ඒ වගේම මේ තොරතුරු වලින් අපි නොදන්නා තොරතුරු තිබෙනවාද? ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද අප ආයකතු වෙනවා. ජල පවිත්‍රකරණය සහ ජල සම්පාදනය පිළිබඳව දීර්ඝ කාලයක අත්දැකීම් ඇති ඒ වගේම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරී දැනට සිඩ්නි නගරයේ ජල පවිත්‍රකරණය සම්බන්ධ කටයුතු කරන පාලිත වික්‍රමසූරි මහත්මයා. පාලිත අපිට කියන්න පුළුවන්ද මොකද්ද මේ ජල පවිත්‍රකරණය කියන්නේ? ඒ වගේ මොන වගේ දෙයක්ද මේ පවිත්‍රකරණයේදී වැඩි අවධානයට ලක් වෙන්නේ? ජලයේ අපි දැන් ඉස්සලාම ජලය අපි ගන්නකොට ඩෑම්ස් වලින් එහෙම නැත්නම් ගංගකින් හරි ගන්න වතුරවල හුඟක්ම අපද්‍රව්‍ය තියෙනවා. අපද්‍රව්‍ය වලට අයි තියෙනවා මේ ඕර්ගනික් මැටර් කියලා කියන්නේ
ඒ කියන්නේ ගක්ම මේ ගස්සල තාවිය දිය ආදිය ඊළඟට පැතගන්ස් කියලා කියන්නේ පොඩි සත්තු ඉන්න සමහර වස්තුවල ක්‍රිප්ටෝස් කියාදේ කියලා මේ ගක් වල මේ නම් කරන්නේ ඊළඟට සස්පෙන්ඩඩ් පාටිකල්ස් කියලා තියෙනවා ඊළඟට බැක්ටීරියා වෛරස් ලෙඩ රෝග හදන වෛරස් වගේව තියෙනවා ඉතින් මේ සියලු දේම ජලය පිරිසිදු කිරීමෙන් අපි ඉවත් කරනවා ඒ ඉවත් කිරීමෙන් කරලා දැන් මෙහෙ තියෙනවා drinking water guidelines කියලා. ඒ කියන්නේ ජලය පිරිසිදු කිරීමේ නීති. ඉගලාම තියෙනවා මේ කිම්විසි නීති පද්ධතියක්. ඒ කියන්නේ පද්ධතිය තියෙන්නේ මේ වගේ සමහර ද්‍රව්‍ය අපිට ඒවයි තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩිය වැඩි වෙන්න බෑ. ඒක වැඩි වුණොත් සෞඛ්‍යට අහිතකරයි. විශේෂයෙන්ම බැක්ටීරියා වෛරස් වගේවා තියෙන්නම බෑ. ඉතින් ඒවට අනුකූල වෙන්න තමයි අපි වතුර පිරිසිදු කරලා මේ බොන්න පුළුවන් විදියට සකස් කරන්නේ. ඔව්. ඉතින් මේ ජල පවිත්‍ර කරගැනීමේදී තාමත් වැදගත් වෙනවා මේ පිළිබඳව අනුගමනය කරගෙන මේ තත්ත්ව පාලනය. කොහොමද මේ ජලය පවිත්‍ර කිරීමේදී මේ තත්ත්ව පාලනය සිදු කරන්නේ? ඔව් මේ තත්ත්ව පාලනය හුඟක්ම මේ වතුරේ හුඟක්ම අපි තත්ත්ව පාලනය කරන හුඟක්ම දුරට මොකද ඩේලි කියන්නේ හැම දිනකම දැන් වතුර අපි මේ පිරිසුදු කරන්නේ වෝටර් ෆිල්ට්‍රේෂන් ප්ලාන් කියන ඒ කියන්නේ වතුර පිරිසිදු කිරීමේ මේ ප්ලාන්ට් එක ඒක හැම දවස් ගානෙම මොනිටර් කරනවා ටෙස්ට් කරනවා ටෙස්ටිං සැම්ප්ලින් ඇන් ටෙස්ටිං කියලා කියන්නේ සැම්ප්ලින් ටෙස්ටිං ඩේලි කරනවා සමහර ඒවට පැය 6න් 6ටත් කරනවා දැන් පැය 6න් 6ට කරන එකක් තමයි මේ ටර්බිඩිටි කියලා කියන්නේ මේ වතුරේ තියෙන අර සස්පෙන්ඩඩ් ඒ කියන්නේ මේ තියෙන මේ ද්‍රව්‍යම කියන්නේ වතුරේ තියෙන ඒවා ඊළඟට කල කියන එක වතුර වල කල වලත් කියන්නේ පාට වලත් යම්කිසි විදියක් තියෙන්න ඕනේ ඊට වැඩිය වෙනස් වුණොතින් ඒක මේ බොන්න ගන්න බෑ. ඉතින් ඒ වගේ වතුර ඒ පාලනය කිරීම අපි කරන මේ කියන්නේ ප්ලාන්ට් එකේ දවස ගන්න ඊළඟට වතුර අරගෙන යනවනේ අපි මේ නෙට්වර්ක් කියලා කියන්නේ පයිප්ලයින් වලින් අපේ ටැප් එකෙන් අපට බොන්න එනකන් ඉතින් අපි ටිකටම අපි ඒ පාලනය කරනවා. ඒ කියන්නේ පාලනය කරලා අපි දැන් අපි හදන්නේ ඔය වතුර වල තියෙන බැක්ටීරියා වෛරස් තියෙනම් බැටිය ටෙස්ට් කරලා බලන ඒවා තියෙනවද කියලා. ඒවා තියෙනනම් බොන්න සුදුසු නැහැ. ඊළඟට පැතගන්ස් කියලා කියන්නේ මං කියන ක්‍රිප්ටෝස් කියලා හරි කියලා පොඩි සත්තු වර්ග ඒවා තියෙනවද කියලා බලනවා. ඊළඟට ඊට අමතරව ඛනිජ ද්‍රව්‍ය වලත් වතුර වල තියෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි හිතමු ඛනිජ ද්‍රව්‍ය තියෙනවා අයන් කියන්නේ යකඩ අයන් ඊළඟට මැංගනීස් කියන ඒවා ඒවයි ඇලුමිනියම් ඒ වගේ ඒවා යම් කිසි ප්‍රමාණයක් තමයි තියෙන්න පුළුවන් වැඩියට තියෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒ පත්ත පරිපාලනයෙන් අපි ඒව සකස් කරන ඊට වැඩි වෙනෝතින් අපි ඒක මේ ප්ලාන්ට් එකේ එහෙම නැත්නම් වතුර පිරිසිදු කරන වෙලාවේදී අපි ඒක මේ වැඩියෙන් ඒවා අයින් කරන්න කටයුතු කරනවා. සල්ලා අවශ්‍ය විදිහට තමයි දෙන්නේ අපි. ඔව්. ඉතින් මේ අපි මේ පානය කරන ජලයේ අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ මේ ඛනිජ ලවණ වර්ග සඳහන් වෙනවා. ඉතින් මොනවද මේ ජලයේ තියෙන්න ඕනේ මේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ? දැන් අයන් කියන්නේ යකඩ කියන සතතින් මිලිග්‍රෑම් පර් ලීටර් කියන විදිහට තමයි මේ මනින්නේ. අයන් සමහරවට තියෙන්න පුළුවන් 0.1 මිලිග්‍රෑම් පර් ලීටර් වලට අඩු වෙන්න ඕනේ ඒ වගේ. දැන් මැංගනීස් ගත්තොතින් 0.2 මිලිග්‍රෑම් පර් ලීටර්. ඇලුමිනියම් ගත්තොතින් ඊටත් අඩුවෙන් 0.005 කියලා කියන්නේ. බිඳුවයි පහක්. ඒ වගේ ප්‍රමිති තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් අනිත් එක මේ ඔය ලවණ වර්ග ඇත්තටම අපේ ශරීරයට අවශ්‍යයි. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණයන්ට මේ ප්‍රමාණය ඔක්කොම අපි ලබා ගන්න අපේ කෑම වලින්. උදාහරණයක් වශයෙන් අපි නිවිති වගේ ඒවා කෑමට ගන්නවා නම් එයින් අපට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලැබෙනවා. වතුර වලින් ඇත්තටම මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ශරීරයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය ලබා දෙන්න. වතුර වලින් බලාපොරොත්තු වෙන්නේ වතුර වලට එකතු කරන එකම ඛනිජ ද්‍රව්‍ය තමයි ෆ්ලෝරයිඩ් කියන්නේ. ෆ්ලෝරයිඩ් එක නීතිය හැටියට මේ ඔස්ට්‍රේලියාවේ තමුගටල් නීතිය හැටියට වතුරේ 1 මිලිග්‍රෑම් පර් ලීටර් කියලා ප්‍රමාණයක් තියෙන එක ඒක අපි දානවා
ආරක්ෂාව සඳහා දත්ත ආරක්ෂා සඳහා 1 මිලිග්‍රෑම් පර් ලීටර් තියෙන්න ඕනේ දෙන වුණ වතුර වල. ඊට අමතරව අනිත් ඒවා පාලනය කරන්නේ ශරීරයට අවශ්‍ය නිසා නෙවෙයි ඒක අහිතකර වෙන්න පුළුවන් නිසා වැඩියෙන් තිබුණොත්. එහෙම තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම දැන් ওই වතුර වල උඟාක්ම මේ අයන් මැංගනීස් කියන එක හුඟක් වෙලාවට වැඩියෙන් තියෙන්න පුළුවන් අය. මේ කියන්නේ දැන් ගඟෙන් හරි දැන් මේ ගන්න වතුර වල ඒවා අඩු කරනවා අපි ඒකට පාවිච්චි කරනවා එක එක ද්‍රව්‍ය සමහර පොටෑසියම් පර්මැංගනේට් කියන මේ ඛනිජය මේ කිමිකල් එක දාලා ඒක සමහරවිට අපි අඩු කරනවා ඒක යම් ප්‍රමාණයකට. ඒක නිසා මේ මිනරල්ස් කියන එක කියන්නේ ඛනිජ ද්‍රව්‍ය වතුර වල තියෙන ප්‍රමාණයට වැඩි අවශ්‍ය නැහැ තියෙන එක ශරීරයට අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද කෑම වලින් මේ ද්‍රව්‍ය ලැබෙන නිසා. ඔව් මේ අතරදී මේ බොහෝ දෙනෙක් මේ බෝතල් කළ පානීය ජලය මේ බොටල් වෝටර් කියන එක පාවිච්චි කරනවා. ඉතින් ඒ ජලයේ මේ අපිට අවශ්‍ය කරන ඛනිජ ලවණ තියෙනවද? ඒක ඒ වගේම ඒක මේ නියම තත්ත්ව පාලනයකට ලක් වෙලාද මේ නිෂ්පාදනයෙන් මේ වෙළඳපොළට ලැබෙන්නේ? ඔව් දැන් බෝතල් ද්‍රව්‍ය කියන එක දැන් මේ මුගක් අය බෝතල් කියන්නේ මේ වචනේ පාවිච්චි කරන්නේ ස්ප්‍රින්ග් වෝටර් කියලා. ස්ප්‍රින්ග් වෝටර් කියලා කිව්වම අදහස් කරන්නේ ඇත්තටම වතුර මේ එක්ක පොළවෙන් ගන්න වතුර ඉරිසිදු වතුර එහෙම නැත්නම් මේ ස්ට්‍රීම් එකගෙන වැවක්කාරි දියල්ලකින් ඒ වගේ ගන්න වතුර. ඒ වතුර හුඟක් කාලවට එහෙම ගත්තොතින් ඒ වතුර මේ ඇත්තටම මේ අර අපි කරනා වගේ මේ ඛනිජ ද්‍රව්‍ය අයින් කිරීමක් යම්සිපොනට අයින් කිරීමක් ඒ වගේම මේ ඩිස්ඉන්ෆෙක්ට් කරනවා කියලා. දැන් අපි වතුර මේ පිරිසුදු දාගත්ත පස්සේ අපි දාන ක්ලෝරින්. ක්ලෝරින් දාන්නේ අපි ඒකේ තියෙන සම්පූර්ණ මේ බැක්ටීරියා වෛරස් වගේ ඒවා සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ විනාශ කිරීමෙන් يعني ලෙඩ රෝග වගේ කැපුවා කොලරා වතුරෙන් හැන්න ලෙඩ රෝග තියෙන කොලරා ඒ වගේ ටයිෆොයිඩ් වගේ ඒව හැදෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය සමහර බොටල් වෝටර් කියන එකේ සමහරට ඒ තත් පාලනේ නැති වෙන්න පුළුවන්. ඒව කෙරෙන්නේ නැති වෙනවා. අනිත් එක දැන් අපි දවස ගානේ මේ වතුර පාලනය කරන තත්ත්ව පාලනයට පත් කියන්නේ මේ මොනිටර් කරනවා සැම්ප්ලිං ඇන් මොනිටරින් ඒ වගේ කරනවා. නමුත් මේ වතුර වල සමහරලාට ඒ හදන අය එහෙම නොකරන්න පුළුවන්. අනිත් එක මේ අපි මේ පාවිච්චි කරන මේ වතුර ඩ්‍රින්කින් වෝටර් ගයිඩ්ලයින් කියලා මං කිව්වේ ඉස්සෙල්ලා මේ තත්ත්ව ඒ කියන්නේ තියෙනවා යම් කිසි සත්‍ය පාලනය කැම්පස් තියෙන ප්‍රමාණයක නීතිය. ඉතින් ඒ අපිට අපි දේව කළා තමයි මේ වොන්න දෙන්නේ. ඉතින් ඒ සමහරට බොටල් වෝටර් ඒ විදිහටම රෙගුලේට් වෙන්න නැති වෙන්න පුළුවන්. ඒක නිසා මං හිතන්නේ මේ දෙක වෙනසක් කියලා කියනවා නම් ඉතින් සමහර වෙලාවට ඔය බොටල් වෝටර් කියලා දෙන්නේ ටැප් වෝටර් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒක සමහර වෙලාවට ඒක අපිට කියන්න බැහැ. මේ ඇත්තටම දැන් සමහර වෙලාවට වතුර වල දිනන ඩිස්ටිල් වෝටර් කියලා තියෙනවා, පියුරිෆයිඩ් වෝටර් කියලා තියෙනවා, ඊළඟට ස්ප්‍රින්ග් වෝටර් කියලා ඔය වර්ග වල කියනවා. දැන් ස්ප්‍රින්ග් වෝටර් කියුවේ මම අර කිව්වා වගේ මේ ස්ට්‍රීම් එකකින් අර කොහෙන් ඒ වගේ ලවුන් එක කියන්නේ මේ වෝටර් වලින් ගන්න පුළුවන්. දැන් පියුරිෆයිඩ් වෝටර් කියන එක සමහර ලාවට ඔය මේ උගක් කාලාට මේ මිනරල්ස් කියන්නේ උගක් දේවල් අයින් කරපු වතුර වෙන්න පුළුවන්. දැන් ඩිස්ටිල් වෝටර් කියන එකේ කිසි දෙයක් නැහැ. දැන් සමහර මේ මිනරල්ස් මොනවත් එහෙම නැහැනේ. අපි බැටරිස් වලට එහෙම දාන්න පාවිච්චි කරන්නේ. මොකද ඒක පාවිච්චි කරන්නේ මොකද ඒකෙන් මොනවත් බැඳෙන්නේ නැහැ. කියන්නේ දැන් ඩිස්ටිල් වෝටර් වගේ පියුරිෆයිඩ් වෝටර් වල ඒ වගේ වැඩියෙන් පාලනයක් එහෙම කෙරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නිසා මේ තත්ත්ව පාලනය සම්බන්ධයෙන් මම හිතන්නේ එතරම් මේ බොටල් වෝටර් වල ඒ වගේ හොඳයි. ඉතින් අද හා සම්බන්ධ වෙලා මේ අපි පානීයට ගන්න ජලය පිරිසුදු කිරීම හා සම්බන්ධ තොරතුරු ඒ වගේම අපි මේ පානීය කරන ජලයේ අඩංගු දේ පිළිබඳවත් අපි අදැනුවත් කිරීම පිළිබඳව පාලිත වික්‍රමසූරි මහත්මයාට අපි තාමත් සුදුසුකම් දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ස්තුතියි. ඉතින් අසන්නනි අදත් අපිට ලැබී ඇති කාලයේ මෙසේ ගෙවි යමින් පවතිනවා. ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට ඔබ හමුවෙත් ඔබ සැමට සුවදායක සතියක්. Thank you.
Thank you.